ලනුව හිදි ෆිල්ම්මල වගේ තැන්ති වතුට ඩෙක්ටිල්ල ගැනින් ලනුව කෑට පස්ස බොන්ඩ බල මේ වෙටින්න එක්කාල නැගවන්ද මේ මල්ලිටිත් පෙන්නල මෙවන්න ඒ මූුණ දට සර්කාරය බට මතකද මම කිව්ව දවසක් හම්බුනම් බලාගන්න කියලා අද තමයි දවස Thank you.
කියන්නේ අන්තිම සැරේට මරුන්න ගා බලය මෙතනින් බලයම් බලයල්ල කුමාරිකා හෙයා ෆෝල් කන්ට්‍රෝල් පිළිපුන් නිරෝගී ශක්තිමත් කැස් කලඹ කුමාරිකා හෙයා ඔයිල් අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක් ලීව ආයුෂ් මගේ අප්පේ මේ මොකද මේ අල්ලන්න 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 එපා අල්ලන්න එපා අල්ලන්න දෙයක් නෑ මේ හැමතැනම තැලිලානේ මොකද බං උනේ පොඩි සිද්ධියක් වුණා පොඩි සිද්ධිය පොඩි සිද්ධියකට මෙහෙම වෙනවද කියන දේ අහන්නකො සීයේ මොකද්ද උනේ රණ්ඩුවක් වුණාද එහෙමත් නැත්නම් වාහනයකට හැප්පුණාද ඔව් 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 මොකද්ද ඔව් වාහනයකට හැප්පුණා वाहन के टाइप ना कोई नहीं था एक बार आ क्यों आने सी है सीर वैदन नया नहीं मेरे का मुकुट मटे वैदन नहीं थे क्यों आने सी एक बार आ सीर वैदन नया नहीं मुकुट बोला मटे मटे वैदन नहीं थे अन्य माँगी चोटी बुद्धे माँगी चोटी बुद्धे मटे में मुकुट बुने माँगी रात्तरा बुद्धे अन्य माँगी रात्तरा चोटी बुद्धे कहूँ तो मुट में माँगी अपराध है केरे बुद्धे पेनों ने रुंगे वैद उनकी दिन कुछ रीटिया थे उनके बैंड के मीटिया भाई अक्का था ආයක් කිදර හිටියා බලයක් කිදෙනෙක් හිටියද අපේ තොක්කමඩ හිටියා එතකොට මේ උඹලා මොනවද ගිනිච ආයුද ඔය පොළු ටිකක් දාන් ගියේ පොළු අරන් ගිල ගහන උඹ බල්ලොද බං ඈ නේ නේ තාත්තා ගෙට යන්නකො තාත්තා මොකටද බං මං ගෙට යන්නේ මම මේ මගේ ගෙදර තමයි මේ ඉන්නේ කතා කරපල්ලා මටත් ආසයි බලා ගන්න දැනගන්න බලගේ කෙරුවාවල් මගේ දරු මුණුපුරංගේ වැඩ අනියයිසෙ මේ තමුසේ කරපු ගොංකම් මේ දරුව කරන්නේ නෑ ඒක පතකට කියා ගන්නවා හරි හරි මේ කරලා තියෙන්නේ බුද්ධිමත් වැඩ උඹලා බුද්ධියෙන් වැඩ කරනකොට මේ වගේ අතපය හීරෙනවනේ ඒ මිනිහා 100ක්ද එමන් 100ක්ද තමන්ගේ දරුවෙකුට මේ තරම් දෙයක් සිද්ධ වෙච්ච වෙලාවේදී හිනාවෙවි යනවා පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ උම්මේ ගැහුවේ උඹලට දෙවෙනි පාරට උන් ගහපු දෙවෙනි පාරනේ ඈ ආයෙත් මේ වැඩේ වෙන්න දෙන්න බෑ ආයෙත් මේ වැඩේ වෙන්න දෙන්න බෑ තේරුණානේ එක්කෝ මේක දෙකෙන් එකක් ඉවර කරන්න ඕනේ ගහනවා නම් ගහන්න ඕනේ කුඩු අන්න හරි පුතේ ගහපන් ඕකුන්ගේ අතපය කැඩෙන්න ගහපන් මේ මොකද බං කරන්නේ ලකු අංකල් ලැබුවොත් මොකද්ද කියන්නේද මොකද්ද ප්‍රශ්නේ අයියේ මේ අංකල් එනම බකට් එක වලි දාගත්ත ගොත්තේ මල්ල පරිණ කරට ඉබ අපි දාගත්තු වලියක් ඈ ඊව යට අදාල නැ අපිට කවුරු ගැව්ව කිව්වත් එයාත් අපිට ගහනවම තමයි අපු කුටි කාපුන්ටම ගාලා හරියනවා උමත් අයියේ මේ කුටි කාපේ කාට හයියක් නැ නෑ ගහන්නේ ඒ ඉඳ එයාත් හිතනවා මුටම තමයි ගහන්න ඕනේ කියලා කොහොමත් අසරණයට නෑ අයියා හැමෝම පාර දෙන්නේ ඒ ආ මට සිරි හප්පද බොල මේ මොකද මේ
උඹලගේ වාහනේවත් හැප්පුණාද? ලොකු පුතා තාත්තේ උඹලගේ වාහනේ හැප්පුණාද? වාහනේ හැප්පුණ නෑ තාත්තේ මේ මේ අංකල් වාහනේ ඇතුලේ හිටපු අය මේ පාරේ ආපු තවත් වාහනයක හිටපු උන් එක්ක හැප්පුණානේ. ඒ කියන්නේ රණ්ඩුවක් වුණා අංකල්. ඒකා එක්කද තිසංග පුතා? තිසංග පුතා ඉඳද්දි කොහොමද මෙහෙම උනේ? මෙමයි මම එතන නොහිටියනේ අංකල් උනත් ඉදයි මෙලමයි වැරදි කියලා. අය මම ඇත්තමයි කියන්නේ මේ ළමයින් ගැතේ කිසිම වරදක් නැහැ. ඉතින් මොකද්ද උනේ කියන්නකෝ? අර කලන කියලා එකෙක් ඉන්නේ. ඔව්. ඉතින් මේ උන්ට මුලින් ආපු වෙඩින්න යන මේගලන්ට පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒක ඉතින් මම දන්නවා. ඉතින් ඒකට උන් තරහෙන් හිටි. ආ. කොහරි අපි ෂෝ එක කරලා එන්න ආවා. මයකු මග හරස් කරන් ඉඳලා පාරේ අපිව නවත්ත ගත්තා. නවත්තලා වලියට ආවා. වන්නම් ෂේප් වෙලා එන්න බයි හැදුවේ. ආ. ඊපස්සේ අර කලන කියන එකම මගේ গিටාරය යන පොලේ ගැහුවා අංකල්. කිරියප්පට බල්ලෝ පැනපි. ලකු උන්ට ගිය රටනේ. අංකල් ම කියන්නේ ඉවසන්න පුළුවන්ද කියලා. බෑ බෑ බෑ. ඉවසන්න ඕනෙත් නැහැ. යකෝ මේක මාර්ගගත කරුණයක්. ඒකනේ කියන්නේ. ඉතින් මොකද උනේ? ඉතින් අපි පුළුවන් විදියට ගැහුවා. අහිංසක විදියට. උන්ට තුවාල වුණාද? අහිංසක විදියට නේද? තුවාලයි ටික. දැන් පුතාගේ අත කොහමද? මේක නංග අංකල් දවස් දෙක තුනකින් හරියයි. හරි හරි. දැන් කට්ටියම ඇවිල්ලා වාඩි වෙන්නකෝ. නේ? උන් පොලිසියට ඇයිද? මම හිතන්නේ උන් කොයි පොලිසියටද? හරි, කමන්නෑ. දැන් ඇවිල්ලා වාඩි වෙන්නකෝ. මං තේ ටිකක් හදාගෙන ඉන්න. එන්න. මේ කියන තරම් යකා කලුත් නෑ නේද බං? ඔව් ඔව් මේ තිසංගයිට මොනසම් හොඳයි. ඒ අපේ තිසංගයියා තව තවත් ලස්සනෙන්න ඕන මයි අම්මා. මට ඇහුණා අර අර වැඩ කරන්න ඉන්න මිනිස්සුත් එක්ක කියනවා ප්‍රෙෂර්ලු ෂුගර්ලු. නිරෝගී පැහැපත් සමක් සති දෙකකින් ලබා ගන්න. ඔව් ඔව්. හරි හරි රහල්ට කියන්නකෝ ඉතින් ඒ මං කියපු විදිහට වැඩ කටයුතු කරන්න කියලා. ඔව් මං කිව්වනේ ඒක. නෑ නෑ බය වෙන්න කිසි දෙයක් නෑ. මේ විදිහට වැඩ කරන්න. ඔව් මං කියලා තියෙන විදිහට වැඩේ කරන්න එච්චරයිනේ වෙන ප්‍රශ්න නෑ. හරි ඕකේ රයිට්. බයි. ලොකු පුතේ. මේ වරේ. ඇයි තාත්තේ? මේ ඇවිල්ලා වාඩි වෙන්කෝ. ඇයි ඇයි කියලා මං අහන්නේ. කිව්වාම වාඩි වෙන්නකෝ. මොකද අතපය කොර වෙලාද? දැන් මොකද්ද? දැන් උඹ මේ බිස්නස් වලට එහෙම හදුවනවනේ. ඔව් ඉතින් සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්නත් බෑ නැත්තේ. උඹ මහන්සි වෙන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ. දැන් උඹලගේ ඔය ඔය හොඳ නරක ඔය ව්‍යාපාර කවුද ගොඩ නැගුවේ? ගොඩ නැගුවේ ඉතින් අපි තමයි. අපි කියලා කියන්නේ බෑනේ. මං ඌවට සම්බන්ධයක් නැහැනේ. නැහැද අපි කිව්වේ මමයි අම්මයි වරහිමේනේ. දැන් බලපන්. අම්මා සනීපේද? ඔබ දන්නවද? අම්මා? ඔව්. අම්මට සනීප නැහැ. මොනවද සනීප? මට ඇහුණා අර අර වැඩ කරන්න ඉන්න මිනිස්සුත් එක්ක කියනවා ප්‍රෙෂර්ලු ෂුගර්ලු. ඇයි ඇයි උඹ හිනා වෙන්නේ? නෑ 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 මට ඔය ගැන මොකවත් කියන්න බෑ. තේරුණාද? තාත්තා අම්මගෙන් ඔය ගැන මොකවත් අහන්න යන්නත් එපා. මම බලා ගන්නකො ඉතුරු ටික. ඇයි පුතේ මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ නෑ මං ඒක පස්සේ කියන්නම්කෝ. හරිද? අපේ බිස්නස් නරකයි තමයි. ඒ වුණාට අපි අම්මටයි තාත්තටයි දුකක් දීලා නෑනේ. අම්මට නම් මන් දන්නේ නෑ. මට නම් ඔය දුකත් ඕනේ නෑ සතුටත් ඕනේ නෑ. ඒකනේ ඉතින් මන් දන්නේ නෑ. ඉතින් මොකද්ද? මං ජීවත් වෙන්නේ මගේ පෙන්ෂන් එකෙන්. ජීවත් වෙන සල්ලි විතරක් නෑ ඇද්දට අත්තේ. ආ.
උඹලට දැන් ඒවත් තේරෙනව මොකද නැත්තේ එහෙමනම් ඒව තේරෙනවා නම් උඹලා මාව අර වැඩිහිටි නිවාසෙ තියයිද කවුද තිබ්බේ තාත්තනේ කීයේ හරි එහෙම කියමුකෝ හැබැයි උඹලා කවදාවත් මාව බලන් ආවද බලන් ආවද කියලා අහන්නේ අපි අන්තිමට වැඩිහිටි නිවාසෙම සල්ලි වලටත් ගත්තානේ ඒ කපටිකමනේ ඕකනේ කියන්නේ ඉතින් තාත්තව සතුටු කරන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ තාත්තේ මේ අම්මා ගැන බලාපන් හරි හරි තාත්තා දන්නවද මොකද අම්මගේ ලේවල බ්ලඩ් ලේවල පිස්සු යකු ලේවල බ්ලඩ් SLT fiber 1212 මතන්න Elephant House ice cream sene ase sisilasa Putate paunaane mokadda na man kiwe me band keruwa ane ne uncle mata thawa ase thuna un ehema nan balannu ilagada ape plan ne mokadda kiyala